අයිබෝන් කියලා පිළිගන්නව නම් ගිලම සිළු දෙනාම මේ ඔයාල එකතුලා ඉන්නේ TMF පොඩුව තියෙන තවත් එක්තරා වීඩියෝ එකකට. ඉතින් අපි අද කතා කරමු මේ එච්.ඒ. කරුණාරත්න කියන චිත්‍ර ශිල්පියා ගැන ගොඩක් ගැඹුරු තොරතුරු නෙමෙයි. ඔයාලට 11 ශ්‍රේණියේ සිලබස් එකට අදාළව එන කරුණු රාශියක් මේ වීඩියෝ කරලා අපි කතා කරමු. චිත්‍රවල ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන්ම අපිව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක. ඉතින් අපි මෙතෙක් දුරට ගොඩාක් ලංකාවේ චිත්‍ර ශිල්පීන් ගැන කතා කරා. ඉතින් අපිට තවත් වැදගත් චිත්‍ර ශිල්පීත් තමයි මෙන්න මේ එච්.ඒ. කරුණාරත්න කියන්නේ. ඉතින් මෙතුමා ගැන තොරතුරු අපි ටිකක් කතා කරලා මෙතුමාගේ වැදගත් සිතුවම් ගැනත් අපි කතා කරමු ඉදිරියට. ඉතින් මෙතුමාගේ තොරතුරු අපි කතා කරොත් එහෙම එච්.ඒ. කරුණාරත්න මහතා ශ්‍රී ලංකාවේ නූතන චිත්‍රකලාවේ නව සම්ප්‍රදායක් වන වියුක්ත කලා සම්ප්‍රදාය බිහි කිරීමට පුරෝගාමී වෙලා තියෙනවා කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. පුරෝගාමී වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් ලෙස හැඳින්වෙන්නේ කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සම්මානනීය අතර පත් වෙලා තියෙනවා මේ එච්.ඒ. කරුණාරත්න කියන චිත්‍ර ශිල්පියා. ඉතින් එච්.ඒ. කරුණාරත්නයන් වර්ෂ 1929 මේ බණ්ඩාරගම් ප්‍රදේශයේ තමයි උපත ලබන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මොහොම ඉපදුන වර්ෂයයි ඉපදුන ස්ථානයයි පුළුවන් නම් මතක තියාගන්න, ඒකත් ඔයාලට වැදගත් කාරණයක්. ඉතින් 1952 රාජ්‍ය ලලිත කලා ආයතනයේ චිත්‍රකලාව හදාරන ලද එච්.ඒ. කරුණාරත්න මහතා පසු කාලීනව එහිම කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඔහුගේ නිර්මාණකරණය ක්‍රියාවලිය සඳහා ජපාන් හා ඇමරිකානු චිත්‍රකලා අධ්‍යාපනයේ ලද පාඩම් මහත් අභ්‍යාසයක් වෙලා තියෙනවා. ඉතින් මොහුගේ නිර්මාණවලට මෙන්න මේ ජපානයෙන් හා ඇමරිකාවෙන් එයා ගත් චිත්‍ර දැනුම ගොඩක් වැදගත් වෙලා තියෙනවා මොහුගේ නිර්මාණ සඳහා. ඉතින් ශ්‍රී ලංකාවේ නූතන කලාවේ නිරූපණාත්මක සංරචනය වෙනුවට ඇමරිකානු විවෘතවාදී කියන්නේ ඇබ්ස්ට්‍රැක් සිස්ටම් එක ඇබ්ස්ට්‍රැක් එක්ස්ප්‍රෙෂනම් එක්ස්ප්‍රෙෂනම් කියන චිත්‍ර ශෛලියට අනුගත වූ වියුක්ත චිත්‍රකලා භාෂාවක් ස්ථාපිත කරන ලද්දක ඉතින් අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ ඇබ්ස්ට්‍රැක්ට් කලා ලක්ෂණ ආභාෂය කරගෙන තමයි මොහුගේ චිත්‍ර ස්ටයිල් එක නිර්මාණය කරගන්නේ. ඉතින් ඔහු නිර්මාණශීලී චිත්‍ර ශෛලියන්ගේ මධ්‍යගත සංරචනයක් නොමැති අතර තලය පුරා හැඩතල ඉතුරු ආහරණ සංරචනයක් පෙන්වයි. ඉතින් මොහුගේ සිතුවම් දැක්කට පස්සේ වාට එක තම පැහැදිලිව පේනවා ඇති. ඉතින් එච්.ඒ. කරුණාරත්නයන් පසු කාලීන සිය නිර්මාණ සඳහා තේමාවක් සපයන්නේ නැත. එමගින් ඔහු නරඹන්නට සිටීම අවස්ථාව අවදී ඇති. ඉතින් මෙයා ඇඳපු චිත්‍රවලට මෙයා තේමාවක් දෙන්නේ නැහැ. මේ තමයි මේ නිර්මාණය කරේ මම හැන්දෑවක් තමයි මේ නිර්මාණය කරේ. ඉතින් මෙයාගේ අදහස දැන් අපි මේකට තේමාවක් කියන්නේ නමක් දීලා චිත්‍රයක් නිර්මාණය කරාට පස්සේ මේක රස විඳින කෙනාට මේක ද හැන්දෑවක් කිව්වොත් එයාට එයා බලන්නේ ඒ කෝණයෙන්මයි. කියන්නේ මේක හැන්දෑවක් නිරූපණය වෙන චිත්‍රයක් වශයෙන්ම. ඉතින් අපි මේකට නම් කරන්නේ නැතුව චිත්‍රයක් ඇඳලා තේම මේක බලන්න ඉන්න රසිකයා එයාට හිතන විදිහට ඒක හිතන්න පුළුවන්. මේක වෙන්නේ නැති. නෑ මේක වෙන්නේ නැති කියලා එයාට ඒක රස විඳින්න පුළුවන්. ඒක තමයි මෙයාගේ අදහස. ඉතින් රයිට්. ඔහුගේ නිර්මාණයන්ගෙන් ආගමික හැඟීම් සහිත වූ ශාන්ත රසයක් ජනිත කරන බව කලා විචාරකයන්ගේ මතයක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මුල් කාලීනව තෙල්සායම් මාධ්‍යයෙන් කැන්වසේ මත චිත්‍ර සංරචනය කළ ඔහු පසු කාලීනව එකිනෙකට වෙනස් මාධ්‍යවලින් නිර්මාණය චිත්‍රභාමිය වෙනස් මාධ්‍යයන් භාවිත කරන්න නැඹුරු වෙලා තියෙනවා. ඉතින් මුලින්ම තෙල්සායම් මාධ්‍යයෙන් තමයි කැන්වසේ මත චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඉතින් සිය නිර්මාණයන්ගේ ත්‍රිමාණ බව තීව්‍ර කිරීමට එන කාඩ්බෝඩ් නූල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් උත්සාහ කර ඇත. එමගින් නිර්මාණයේ එකිනෙක විරුද්ධ මතුපිටිය ස්වභාවයන්ගේ ටෙක්ස්චර්ස් වලින් විවිධ රසයන් ජනිත කරලා තියෙනවා. ඉතින් එක එක එන නම්මනම් ඒ 3D ලුක් එක ගන්න එක එක ඒවා භාවිත කරලා තිනවා මෙතුමාගේ සිතුවම් වල. ඉතින් ඔහුගේ නිර්මාණ අතර දැකියක සුවිශේෂී නිර්මාණ කිහිපයක් වශයෙන් අපිට මේ පහත් තියෙන සිතුවම් ටික බලා ගන්න පුළුවන්. මුල් කාලීන නිර්මාණ කැන්වස් එක මත තෙල්සාය මාධ්‍යයෙන් තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. සඳපායා
ඒවගේම චන්ද්‍රකාන්ත පාෂා නෙමෙයි අනිවාර්යයෙන් මතක තියාගන්න මෙතුමාගේ සිතුවම් මොනවද කියලා. ඉතින් මේ තෙල්සායම් නිර්මාණය කරපු සිතුවම් තමයි මේ සඳපායා චන්ද්‍රකාන්ත පාෂාණය මල් සුවඳ ඊට පස්සේ සුදු අලාකුළු ඊට පස්සේ මලක සුවඳ අස්වැන්න අධි සිතුවම් අපිට ගන්න පුළුවන්. ඉතින් පසුකාලීන නිර්මාණ වශයෙන් අපිට ගන්න පුළුවන් මේ විවිධ මාධ්‍යයන්ගෙන් සිදු කරන ලද නිර්මාණය assemblage ආට් කියලා එකක් තියෙනවා. ඉතින් අපිට ඒකම ගලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සිලබස් එකට අදාළව වැදගත්ම සිතුවම් දෙකක් තියෙනවා මේ සඳපායා වයි. ඉතින් තව එකක් තියෙනවා අපි ඉදිරියට කතා කරගෙන යමු. ඉතින් මේ සඳපායා කියන්නේ මොකද්ද කියලා අපි ඉඳි බලමු මොකද්ද ඇත්තට මේ සඳපායා කියන්නේ. ඉතින් සඳපායා කියන්නේ හඳපායගෙන ඉන සිතුවමක්. එයා ඉතින් ඒක ඇබ්ස්ට්‍රැක්ට් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අර ගණිකවාදී කලා ලක්ෂණ වලට හා සමානව තමයි මේ සිතුවම නිර්මාණය කරන්නේ. ඉතින් සඳපායාගෙන් සිතුවම අර මෙතනදි පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් එච් කරුණාරත්න ශිල්පියා විසින් 1980 දශකයේ තුල නිර්මාණය කරන ලද මෙම සිතුවම සඳපායා නම් සිතුවම වෙලා තියෙන. ඉතින් 1980 දශකයේ තමයි මේක නිර්මාණය කරන්නේ. ඒ වගේම තෙල්සායම් චිත්‍රයක්. තෙල්සායම් මාධ්‍යයෙන් කැන්වස් එක මත කරන ලද මෙම සිතුවම ඔහුගේ මුල් කාලීන නිර්මාණයක් වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. අපි ඉදිරියේ ඒක සඳහන් කරා. ඉතින් මෙම සිතුවමේ මධ්‍යගත සංරචනයන් දක්නට නොමැති අතර තලයේ පුරා හැඩතල විසිරුව හරින සංරචනයක් පෙන්වනවා කියලත් අපිට මෙතෙන්දි පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ ඔහුගේ මෙම නිර්මාණය සඳහා පදනම් වෙලා තියෙනවා. ඉතින් ස්වභාව ධර්මයේ නිශ්චිත අවස්ථාවක් චිත්‍රණයේ ප්‍රකාශනය සඳහා වස්තු විශ්ේ කර ගැනීම මින් පෙන්වයි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ හඳ පායන අවස්ථාවත් තමයි මේකට වස්තු විශ්ේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ව්‍යුක්ත ප්‍රකාශනවාදී කලා ලක්ෂණ අනුව පවතින රූපිත සැලැස්මේ සැබෑ ස්වරූපයෙන් නොපෙන්වීම හා අභ්‍යන්තර හැඟීම් අනුව ස්වභාවය නිරූපණය කිරීමෙන් දක්වා. ඉතින් අර සැබෑවටම හඳ පායන වෙනුවට ඒකේ තියෙන අභ්‍යන්තර හැඟීම් ඔප්ටන් වන්න තමයි මෙයා උත්සාහ දරලා තියෙන්නේ. ඉතින් අහසේ පායන ලද සඳහා එම සඳ කිරණ වැටුණු ගස්වල චමත්කාර හැඟීම් මතු කිරීම සඳහා නිර්මාණයෙන් දීප්තිමත් මුහුන් වර්ණ රේඛා වර්ණ රේඛා හා හැඩතල භාවිත කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙම නිර්මාණයෙන් ආගමික හැඟීම් සහිත වූ ශාන්ත රසයක් ජනිත කරවන බව කලා විචාරකයන්ගේ මතයක් කියලා අපිට මෙතනදී පැහැදිලි වෙනවා. ඉතින් ඒක යම්කිසි ආකාරයකට ඇත්තක් කියලා නට පේනවා මේ සිරුමුදියා පොඩ්ඩක් බැලුවාට පස්සේ. ඉතින් මේ තියෙන්නේ නම් නොකල කියන්නේ නමක් දීලා නැහැ අන්ටයිටල්ඩ් කියලා තියෙන්නේ. ඉතින් මේක සිටුවමක් නෙවෙයි මේ නිර්මාණයක්. අබලුම් මේ නිර්මාණය ගැන තවත් මොනවද අපිට කතා කරන්න පුළුවන් කියලා. එච් කරුණාරත්න ශිල්පියා විසින් මෑතකදී එනම් 2011 වර්ෂයේ තමයි මේක නිර්මාණය කළේ. 2011 වර්ෂයේදී නිර්මාණය කරන ලද මෙම නිර්මාණය නම් නොකල නමින් හැඳින්වෙනවා. ඉතින් මේක නම් නොකල අන්ටයිටල් මම හිතන්නේ අන්ටයිටල් තමයි. අන්ටයිටල් ඉතින් මෙම මූර්තිය මෙම මූර්තිමය ලක්ෂණ දැකිය හැකි එකලස් කිරීමේ ශිල්ප ක්‍රමය අනුව කරන ලද නිර්මාණයක්. ඉතින් මූර්ති ක්‍රමය යටතේ අර එක එක බඩු වරන් එකලස් කිරීම තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මේක බලන කෙනෙක්ට එක එක ආකාරයට විවිධත්වයකට හිතන්න පුළුවන්, එක එක විදිහට හිතන්න පුළුවන්. මේක මේක මෙහෙම නැති මේක මිනිහෙක් වෙන්නේ නැති නෑ නෑ මේක මෙහෙම නෙවෙයි එක එක විදිහට හිතන්න පුළුවන් පර්ස්පෙක්ටිව් එකකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙම නිර්මාණය කිරීම සඳහා භාවිත කරලා තිනවා තහඩු, ඒ වගේම කම්බි, ඊට පස්සේ ඇන, මේ ආදී මිශ්‍ර මාධ්‍ය භාවිත කරලා තිනවා. ඉතින් එක එක මාධ්‍ය භාවිත කරලා තමයි මේක නිර්මාණය කරලා තින්නේ. අනිවාර්යෙන් ඒ කාරණාත් ඔයාලා මතක තියාගන්න. ඉතින් මෙම මේ සඳහා ඝනහාරලු අමුද්‍රව්‍ය නිරූපණාත්මක අරමුණක් වෙනුවෙන් භාවිත කර තිබීම මෙම නිර්මාණයේ ඇති සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් මේ ඝනහාරලු අමුද්‍රව්‍ය භාවිත කරේ යම්කිසි කන්සෙප්ට් එකකට, යා යම්කිසි අරමුණකට තමයි භාවිත කරපු එක ඉතාම වැදගත් කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් සරල බව හා සංකේතාත්මක බව නිර්මාණාත්මකව ඉදිරිපත් කර කෘතියක් වශයෙන් මේක හඳුන්වා ගන්න පුළුවන්. සංශ්ලේෂණාත්මක ගණිකවාදය හා එක්කාසු කලාවේ ආභාෂයේ ලක්ෂණ මෙම නිර්මාණය ආශ්‍රිතව දැකිය හැකි. සංශ්ලේෂණාත්මක ගණිකවාදය, ඉතින් ගණිකවාදය ගත්තට පස්සේ විශ්ලේෂණාත්මක ගණිකවාදය, සංශ්ලේෂණාත්මක ගණිකවාදය කියලා දෙකක් තියෙනවා. ඒකින් සංශ්ලේෂණාත්මක ගණිකවාදය කියන එකයි අර එකලාස් කිරීමේ කලාවයි ඒ දෙකේ තිබ්බ ආභාසයන් මේ සිතුවමින් නෙවෙයි මේ නිර්මාණයෙන් අපිට දැක බලා ගන්න පුළුවන් කියලා අපිට මෙතනදී පැහැදිලි වෙනවා. ඉතින් අපිට ඔය විදිහට තමයි මෙන්න එච් කරුණාරත්න කියන ශිල්පියාගේ නිර්මාණ දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. එච් කරුණාරත්න කියන ශිල්පියාගේ
නිම ඔබියු නිර්මාණය ඒවගේම එකලාස් කිරීම නිර්මාණයක් නම් නොකළ අන්ටයිටල්් ඒවගේම සඳ පායා කියන නිර්මාණය තවට වැදගත්වෙන වාල සිටපස්සගේදී එහා එක් රැසුම් කරුණු කරන අනිවාරෙන් මතක තියා ගන්න තින් ම හිතන මේ විඩක වාට වැදගත්වවෙන්න ඇති කියලා ඉතින් වාල මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට ඔයාලා මේක ෂෙයා කරන්න කියලා මතක් කරනවා ඒ වගේම ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙ හැදින්න රතුපස් subscribe button press කරනවා subscribe කරන්න ඒ වගේම තියෙන notification bell එක නැත්නම් ඉතින් කියලා මතක් කරනවා ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න ඒ වගේම ඔයාලට තවත් දැනගන්න ඕන දේවල් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න අමතක කරන්න එපා ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන සුබම සුබ දවසක් Bien lento.